එහෙනම් අපි මේ දැන් ආක්ෂක සැකිල්ල සේරම තියරි ඉවරයි ඊට පස්සේ අපි ගාත්‍ර සැකිල්ලට ආවේ එතන අපි මේකලා දෙකම බැලුවා උර මේකලා ශ්‍රෝණි මේකලා යුගල බැලුවා ඒ වගේ අස්ති කොහොමද හරි ව්‍යුහමය ලක්ෂණ ඊට පස්සේ ඒ වගේ කාර්යයන් සේරම ඉගෙන ගත්තා හරි දැන් අපිට එන ඉගෙන ගන්න තියෙන්නේ මේ ඉහළ ගාත්‍ර යුගලයි අපර ගාත්‍ර යුගලයි එතකොට මෙතනින් සම්පූර්ණ මේ වලගේ පස්වෙනි පාඩමේ තියරි ඉවර වෙනවා හරි රයිට් දැන් අපි බලමු මේ ඉස්සෙල්ලාම කොහොමද අපි මේ පූර්ව ගාත්‍රය කියන්නේ හරි පූර්ව ගාත්‍රය ගැන ඉගෙන ගන්න කලින් අපි අර කලින් වීඩියෝ එකෙත් මම පොඩ්ඩක් කියලා දුන්නා. එතකොට පොඩ්ඩක් ආපහු මතක් කරගන්න. දැන් අපි මේ පැත්තට කියන්නේ මොකක්ද? මේ පැත්ත පාර්ශවික පැත්ත. හරි? ඒ කියන්නේ අපි දැන් මෙහෙම අත් දෙක මෙහෙම දිගහැරියාම අපිට පේන අපේ මාපටැඟිල්ල තියෙන පැත්තට අපි කියන්නේ පාර්ශවික පැත්ත. හරි? සුලැඟිල්ල තියෙන පැත්තට අපි කියන්නේ අපේ මධ්‍ය පැත්ත. එහෙනම් පාර්ශවික මධ්‍ය කියන එක පැහැදිලි නේද? හරි? ඒ කියන්නේ මෙන්න මේ පැත්ත පාර්ශවිකයි මේ පැත්ත මධ්‍යයි. හරි ඉතර දැන් එනම් මේ පැත්තමි පාර්ශවික මධ්‍ය ඇඟ පැත්තට ළඟයි නම් මොකද්ද කිව්වේ අපි අවිදුරයි ඇඟ පැත්තෙන් ඈතයි නම් විදුරයි එහෙනම් මේ අස්තිය සැලකුවොත් මේ අවිදුර කෙලවර මේ විදුර කෙලවර මේ අස්ති දෙකම සැලකුවොත් මේ අවිදුර මේ විදුර පැහැදිලිනේ හරි රයිට් ආ දැන් අපි ප්‍රදේශ ටික අඳුරගමු ඉස්සලම පූර්ව ගාත්‍රයේ ඉහළ ගාත්‍රයේ මේ මේ හරිය අපි ප්‍රයාම් එක කියලා අපි හඳුන්වන ඕන දැන් මේ හරිය අපි උඩු බාහුව උඩුබාහුව හදන අස්තියට අපි නමක් දෙනවා අහගන්න ප්‍රගණ්ඩාස්තිය උඩුබාහුව හදන අස්තිය ප්‍රගණ්ඩාස්තිය එතකොට මේ ප්‍රගණ්ඩාස්තියේ අවිදුර කෙලවර මේ විදුර කෙලවර මේ අපේ යටිබාහුව හදන අස්ති දෙකක් තියෙනවා හරි එතනින් මෙන්න මේ පැත්ත මොන පැත්තද මේ පාර්ශවික පැත්ත මේ මධ්‍ය පැත්ත හරි පාර්ශවික පැත්තේ තියෙන අස්තියට අපි නමක් දෙනවා එතනින් මෙයා අරාස්තිය මේ අන්වරාස්තිය පැහැදිලිද පාර්ශවික පැත්තෙන් ඉන්නේ කවුද? පාර්ශවික පැත්තෙන් ඉන්නේ අරාස්තිය. මධ්‍ය පැත්තෙන් ඉන්නේ කවුද? අන්වරාස්තිය. හරිනේ එහෙනම් මේ කවුද එහෙනම්? මෙයා අරාස්තිය මෙතන අන්වරාස්තිය. පැහැදිලිනේ? හරි රයිට් ආ. දැන් බලන්න මෙන්න මෙතන මේ මැණික් කටුව හදන අස්තිවලට අපි නමක් දෙනවා හස්ත කූර්ජාස්ති. හරි එහෙනම් දැන් මෙතන අස්ති 1යි මෙතන අස්ති 2යි. උඩු බාහුව 1 අස්තියයි යටි බාහුව අස්ති 2යි. මැණික් කටුවේ තියෙන අස්ති සේරම 8ක් තියෙනවා. ඒවට අපි නමක් දෙන්නේ හස්ත කූර්චාස්ති කියලා කියන්නේ මැණික් කටුව හදන අස්ති වලට. දැන් මෙතන වලට පේනවා. අපි ඊළඟට බලමු ලොකු කරලා. හරි. එතකොට මෙතන වලට පේනවා මේ හරිය ගත්තාම දැන් අපේ එහෙනම් මැණික් කටුව හරිනේ. ලං කරලා බලමු පොඩ්ඩක්. ආවයි තියෙන්නේ. හරි. මේ හරිය. මේ තියෙන්නේ. මෙන්න මේ සීමාවට අපි නමක් දෙනවා මේක තමයි අපි මැණික් කටුව හස්ත කූර්චාස්ති 8ක් තියෙනව උතන හරි මේ කැප්සූල් වගේ පේන්න වලට මේ බන්ධනින් ඒ වගේ තමයි මේවා නියමිත ස්ථානයේ පිහිටවලා තියෙන්නේ හරි ඉතින් ඊට පස්සේ මෙන්තර ඔයාලට මේ මෙතන පේනවා මේ මෙයා ඊට පස්සේ ආයේ මෙයා මේ 3යි 4යි 5යි මේ වට තමයි අපි කියන්නේ අපේ පාම් එක අත්ල හදන අස්ති අන්න ඒවට අපි නම දෙනවා හස්ත කූර්චෝපරි පැහැදිලිද හරි එහෙනම් හස්ත කූර්චෝපරි 5යි හස්ත කූර්චාස්ති 8යි එතනින් ඉස්සරහට මේවා ඇඟිලි පුරුක් මේ බලන්න මේ මාපට ඇඟිල්ල ඇඟිලි පුරුක් දෙකයි ඉතිරි හැම ඇඟිල්ලකම ඇඟිලි පුරුක් තුන ගානේ තියෙනවා මේ එහෙනම් 3යි 3 වරක් 4 12යි 2යි 14යි 14යි 5යි 19යි 19යටයි 27යි එහෙනම් මේ හරිය විතරක් මේ බලන්න මැණික් කටුව සහ අපේ අත්ල ඇඟිලි පුරුකුත් එක්ක සේරම අස්ති 27ක් තියෙනවා පැහැදිලිනේ හරි දැන් ඒතර ඔයාලට මෙතන පේනවා මෙන්න අපේ යටිබාහුවේ අස්ති දෙකයි 29යි ප්‍රගණ්ඩාස්තියයි කී 30යි. එහෙනම් අපේ සම්පූර්ණයෙන්ම අපේ මේතොන්න දැන් මෙතන මේ පෙන්ලා දිලා තියෙන වලට සම්පූර්ණ අපේ කවුද මේ? අපේ ඉහළ ගාත්‍රය අස්ති 30කින් හැදිලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි ලයිට්. දැන් එකින් එක අපි ඉගෙන ගමු. හරි. දැන් ඔන්න බලන්න මේ ප්‍රගණ්ඩාස්තිය. ඒක විතරක් වෙන් කරලා අරගමු ප්‍රගණ්ඩාස්තිය. ප්‍රගණ්ඩාස්තිය ගත්තාම ඔන්න බලන්න ප්‍රගණ්ඩාස්තියේ රයිට් අපි ඉතින් ලොකුවට දැන් පේනවා හරි ප්‍රගණ්ඩාස්තිය ගත්තාම මෙන්න බලන්න ප්‍රගණ්ඩාස්තිය තියෙනවා කෙලවරවල් දෙකක් පේනවා වලටනේ හරි කොහොමද අපි හඳුන්නේ විදුර අවිදුර මේ බලන්න දැන් මෙන්න මෙතන හරි අංශපලකය ගැන ඉගෙන ගන්නකොට අපි උරමේකලාවල අංශපලකය ගැන ඉගෙන ගන්නකොට මම ඔයාලට පැහැදිලි කරා අංශපලකයේ මෙන්න මෙතන නැවත මතක් කරගන්න ඔන්න එයා විතරක් වෙන් කරලා ගමු අපි අංශපලකයේ තියෙනවා කියලා පාර්ශවිකව ඔන්න ටර්ම් එක මතක තියාගන්න පාර්ශවිකව මෙන්න මෙතන පොඩි කුහරයක් හරි ඕකට අපි නම දුන්නේ ග්ලෙනොයිඩ් කුහරය මේ පේන්නේ
මෙන්න මෙතන තමයි තියෙන ලෙනොයිඩ් කුහරය මෙන්න මෙතන පාර්ශවිකවයි තියෙන්නේ හරිනේ රයිට් ආ දැන් එතකොට අපේ ඔන්න බලන්න ප්‍රගණ්ඩාස්තියේ හිස ප්‍රගණ්ඩාස්ති හිස හරි ඒ කියන්නේ මෙතන ප්‍රගණ්ඩාස්තියේ හිස මේ අංශපලකයේ පාර්ශවිකව තියෙන අංශපලකේ කොහොමද පාර්ශවිකව තියෙන ග්ලෙනොයිඩ් කුහරයත් එක්ක असंपूर्ण गोलकोर संधिया हदन मेन मेहम मेया मेतनी हदन असंपूर्ण गोलकोर संधिया अरे एक संपूर्ण मे हिस्स अन्नी मे आगे अतिरोट मे अन्नी हिस्स कोटस तीन अरे निकम मेतन मेहम निकम असंपूर्ण निकम हिस्स निकम बागेट निकम अतिरोट गिंग इन्नो आगे पेदरी अरे बंद नीवलिंतमा मे नियमित स्थाने मेक पीहिटवरती अरे संहार मेन मे बंद नी कैपूल मेक खेडून हम හරි අත පණිනවා කියලා කියන්නේ එහෙනම් මොකක්ද මෙතන ජොයින්ට් එකෙන් මේ ප්‍රගණ්ඩාස්තිය හිස ගැලවෙනවා කියන එක හරි එහෙනම් මතක තියාගන්න අවිදුරු කෙලවර ග්ලෙනොයිඩ් කුහරයේ ග්ලෙනොයිඩ් කුහරයත් එක්ක හදනවා අසම්පූර්ණ ගෝලකෝර සංධියක් හරි ඉතින් ඕක ගොඩාක් වැදගත් දැන් බලමු අපි මේකේ චලන අපි ඊළඟට ඉගෙන ගන්නකොට බලමු ඉතින් හරි අසම්පූර්ණ ගෝලකෝර සංධියේ තියෙන ප්‍රධානම වැදගත්කම තමයි අපිට පුළුවන් මේ අපේ ඉහළ ගාත්‍රය මේ අසම්පූර්ණ ගෝලකෝර සම්ධිය හරහා පුළුල් පරාසයක චලන කියන්නේ අංශක 360 ට කරකවන්න පුළුවන් කියන එක හරිනේ රයිට් ආ. ඒතර මම ඔයාලට එදා අංශපලකය ගැන කියද්දි මම ඔයාලට පැහැදිලි කරා පරිසු මත නිකන් මෙයා මෙහෙම නිදහසේ ඉන්නේ සම්ධියක් හදාගෙන නැහැ කියලා නේ. හරි පරිසු මත මෙයා නිදහසේ ඉන්නව නම් ඒකේ තවත් තීරමක් තියෙන මොකද්ද? දැන් හිතන්න මෙහෙම දැන් බෝලර් කෙනෙක් නම් එක චලනයක් නේ. ඒ කියන්නේ සම්පූර්ණ අත එක්ක රවුමක් කරකවනවා. ජිම්නාස්ටික් කරන කෙනෙක් වගේ ගැන හිතන්න. හරි. එයාට පුළුවන් විවිධ තලවල මේ අත එහෙට මෙහෙට කරකවන්න. පූර්ණ වශයෙන් අත කරකවන්න පුළුවන් විවිධ තලවල. පැහැදිලි නේද කියන්නේ? හරි. ඒ අයියේ අංශපලකය පරිසු මත නිදාසී තියෙන හින්දා. මෙයා මේ පරිසු වලට සම්බන්ධ වෙලා හිටියා නම් අන්න මොකද අපිට? අර බෝල කෙනෙක්ගේ චලනය විතර අපිට කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද හරි එහෙනම් ওই ටික දැනගත්තාම ඇති මේ සම්ධිර අපි කියන්නේ මොකද අසම්පූර්ණ ගෝලකෝර සම්ධිය කවුද හදන්නේ ප්‍රගණ්ඩාස්තියේ අවිදුර කෙලවරයි අංශපලකේ පාර්ශවිකව තියෙන ග්ලෙනොයිඩ් කුහරයයි පැහැදිලිද හරි රයිට් ආ දැන් ඔන්න බලන්න ප්‍රගණ්ඩාස්තිය විතරක් අපි වෙන් කරලා ගමු ප්‍රගණ්ඩාස්තිය ගත්තාම ඔන්න බලන්න දැන් මෙතන විදුර කෙලවර ගත්තාම හරි ඔයාලට මෙන්න මෙතන පේනවා මේ විදුර කෙලවරේ මෙන්න මෙතන තියෙනවා සම්දාන මූණක් දෙකක් ප්‍රගණ්ඩාස්ති විදුර කෙලවරේ තියෙනවා සම්දාන මූණක් දෙකක් හරි ඒ සම්දාන මූණක් දෙකත් එක්ක එකට එකතු වෙනවා ප්‍රගණ්ඩාස්ති විදුර කෙලවරේ තියෙන සම්දාන මූණක් දෙකත් එක්ක තමයි එකට එකතු වෙන්නේ අපේ පල්ලෙහා තියෙන අස්ති දෙක. දැන් මේ පැත්තර මොකද්ද අපි කිව්වේ? මේ පාර්ශවික පැත්ත මේ පැත්ත මධ්‍ය පැත්ත. පාර්ශවික පැත්තේ තියෙන්නේ අරාස්තිය මධ්‍ය පැත්තේ තියෙන අන්වරාස්තිය. හරි? දැන් ඔන්න බලන්න ප්‍රගණ්ඩාස්තියත් එක්ක කොහොමද මෙයාලා සම්දානේ වෙන්නේ කියලා. මේ බලන්න. එහෙනම් මෙතන බලන්න මේ මෙතන මෙන්න මේ සම්දාන මූණත තියෙන කොයි පැත්තෙන්ද පාර්ශවිකව පාර්ශවිකව නම් කාගෙත් එක්කද මේවා සම්දානේ වෙන්නේ පාර්ශවිකව සම්දානේ වෙනවා සම්දානේ වෙන කාගෙත් එක්කද අරාස්තියත් එක්ක ඒතර මේ පැත්ත අන්වරාස්තිය හරි එතකොට මෙන්න මෙතන සම්දාන මූණතට අපි කියනවා ශීර්ෂකය හොඳට මතක තියාගන්න මේ ශීර්ෂකය මෙතෙන්ට කියනවා කප්පිය හරි කප්පිය කියන හේතුවක් තියෙනවා අන්වරාස්තියේ හිස කොටස හිස කොටස සම්පූර්ණයෙන් මෙතෙන්ට සම්බන්ධ වෙලා එහා පැත්තෙනොත් එනවා. එකයි කප්පිය කියන අදහස ගන්න මෙතන හරි. අපි ඊළඟ කොටසේදී ඒක බලමු දැන් හරි. එහෙනම් පැහැදිලිද සඳහන් මොනවද මෙතන කවුද ඉන්නේ? ශීර්ෂකයේ මෙතන කප්පිය. හරි. ඒතර ශීර්ෂකයේ තියෙන කොයි පැත්තෙන්ද? පාර්ශවිකව කප්පිය තියෙන්නේ මධ්‍යම. ශීර්ෂකයත් එක්ක සඳහනේ වෙන්නේ කවුද යටි බාහුවේ? අරාස්තිය. කප්පියත් එක්ක සඳහනේ වෙන්නේ අන්වරාස්තිය. පැහැදිලි නේද එහෙනම්? හරි රයිට් ආ. දැන් බලමු අපි එහෙනම් යටි බාහුවේ අස්ති. ඔන්න බලන්න. යටි බාහුවේ අස්ති දෙකක් තියෙනවා මේ. දැන් මේ පැහැදිලිව පේනවා ඔයාලට. යටි බාහුවේ අස්ති දෙක මේ. හරි. මෙන්න මෙයාට අපි නමක් දෙනවා. මෙයා දැන් මම කියවනේ පාර්ශවිකව ඉන්නේ කියලා. පාර්ශවිකව ඉන්නේ කවුද? අන්වරාස්තිය. මධ්‍යව ඉන්නේ කවුද? අරාස්තිය. ඒ කියන්නේ මේ බලන්න මේ මාපටංගිල්ල පැත්ත. ඒ කියන්නේ අත අපි උත්කුප්ජනය කළා තියෙනවා. ඒතර තමයි මේ විදිහට අපිට කියන්න පුළුවන් වෙන උත්කුප්ජනය කරන්නේ අපේ අත්ල උඩු පැත්තට හරවලා තියෙනවා. ඒ කියන්නේ මාපටැඟිල්ල මෙයා වෙන්නේ. මේ කවුද? මේ සුලැඟිල්ලනේ. හරි. මාපටැඟිල්ල පැත්තට අපි කිව්ව නම් මොකක්ද? මාපටැඟිල්ල පාර්ශවිකව. මාපටැඟිල්ල පැත්තේ ඉන්න එක්කෙනා තමයි එනං අරාස්තිය.
එයා ඉන්නේ පාර්ශවිකව මධ්‍ය පැත්තේ ඉන්නේ අන්වරාස්තිය. හරි. දැන් දිග ගත්තාම හරි. ඔයාලට පේනවා අරාස්තිය කෙටිනේ මේ. අන්වරාස්තිය දිගයි. පොඩක් පැත්තර හරවල බැලුවොත් එහෙම මෙයා මේ පැත්තෙමුත් එනවා මේ. දැක්කද මේ? මේ පේන හරියට නිකම්ම තියෙනවා. කවුද අපේ? අන්වරාස්තිය. ඒතර අන්වරාස්තිය දිග වැඩි අරාස්තිය දිග අඩුයි. පැහැදිලි නේද? හරි. ඉතින් එතකොට මෙතන තියෙන මෙතනයි මෙතනයි මේ මේ දෙන්නත් මේ ඒ වගේ දැන් මෙතන හිසෙන් එකතු වෙනවා. මේ අන්ත දෙකිනුත් එකතු වෙනවා මේ. හරි. අපි මේවට කියනවා අවිදුර අරාන්වර සන්ධිය මේක විදුර අරාන්වර සන්ධිය. නිදහසේ තියෙන්නේ. හරි. හැබැයි හොඳට මතක තියාගන්න මෙතන අපේ මැණික් කටුවේ අස්තිත් එක්ක සම්දානේ වෙන්නේ. මැණික් කටුවේ අස්තිත් එක්ක සම්දානේ වෙන්නේ අරාස්තිය විතරයි. ඔයාලා අල්ලලා බලන්න මෙයා කලින්ම ඉවර වෙනවා. හැබැයි එයා දිගයි ඈ. හරි. කියන අපි මැණික් කටු ප්‍රදේශයෙන් අල්ලලා බලනකොට අපේ සුලැඟිල්ල පැත්තෙන් මෙයා කලින්ම මේ අස්තිය කෙටි වෙලා ඉවර වෙනවා. හරි. එහෙනම් ඔයාලා තේරුම් ගන්න අපි අරාස්තිය කැරකුවොත් එහෙම. අරාස්තිය කැරකුවොත් එහෙම. මොකෝ වෙන්නේ? අත්ලත් කැරකෙනව නේද? දෙකම සම්දාන කරන්න තිබ්බනම් මොකෝ වෙන්නේ? අපිට උඩුබාහුව නිදහසේ තියාගෙන යටිබාහුවේ චලන කරන්න හම්බෙන්නේ නැහැ. උඩුබාහුවත් එක්කමයි චලන කරන්න වෙන්නේ. භ්‍රමණ කරන්න වෙන්නේ. පැහැදිලි නේද? හරි. එහෙනම් මතක තියාගන්න මෙතන මැණික් කටුවත් එක්ක සම්දානේ වෙන්නේ අපේ අරාස්තිය විතරයි අන්වරාස්තිය සම්දානේ වෙන්නේ නැහැ. හරිනේ එහෙනම් රයිට්. දැන් යටිබාහුව ගැන ඔයාලට ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි රයිට්. ඊළඟට එන්න මැණික් කටුව. දැන් මැණික් කටුව ගැන ලොකු දෙයක් කියන්න නැහැ. මැණික් කටුවේ තියෙනවා අස්ති අපි රිස්ට් එක කියලා කියන්නේ. හරි. මැණික් කටුව හදනවා අපි අස්ති 8කින්. හරි. මෙන්න මෙතන දැන් මේව වැහිලා තියෙන්නේ මේ මෙතන චූටි චූටි ඇට කෑලිමේ දෙකයි ඔය තුනයි ඔහොමම ගන්න පුළුවන්. හරි. දැන් මේක මේ බන්ධනි වලින් වැහිලා තියෙන මෙතන හින්ද වලට හරියට පේන්නේ නැහැ. ඉතින් හරි. මැණික් කටුවේ සන්ධි අතර සෝරි මැණික් කටුවේ අස්ති අතර සුළු සුළු චලන කරන්න පුළුවන්. හරි. ඒ වගේ සන්ධි මේ වගේ සන්ධියකට අපි කියන්නේ ලිස්සන සන්ධිය කියලා. දැන් අපිට පුළුවන් මෙහෙම අත්ල කරකවන්න මැණික් කටුවේ නේද ලිස්සන සන්ධිය තමයි ඔතන තියෙන්නේ. හරි. එහෙනම් ඔච්චරයි දැනගන්න තියෙන අස්ති සේරම කීයද අපි මේවට කියන පොදු නම මොකද්ද? හස්ත කූර්ජාස්ති. හරි. රයිට්. දැන් මෙන්න මෙතන වලට පේනවා මාපටැඟිල්ල. හරි. ඔන්න හොඳට අහගන්න මාපටැඟිල්ලේ. හරි. දැන් මාපටැඟිල්ලේ අස්ති දෙකනේ මේ තියෙන්නේ. මේ මාපටැඟිල්ල කියන්නේ මේ ටික විතරනේ. හොඳට බලන්න මේ මාපටැඟිල්ල කියන්නේ මේ දෙන්න විතරයි. හරි. එහෙනම් මේ කවුද? පළමු හස්ත කූර්ජාස්තිය. පළමු හස්ත කූර්ජාස්තියේ අවිදුර කෙලවර. එහෙනම් මේ පැත්ත අවිදුර මේ පැත්ත විදුරනේ. දැන් මේවට අපි කියන්නේ හස්ත කූර්ජාස්තිනේ පහක් තියෙනවනේ මේ. අතුල්ලට කියලා සාමාන්‍යයෙන් කියන්නේ ඒවටනේ අපි. හරි. එතකොට දැන් බලන්න මෙතන පළමු හස්ත කූර්චාස්තියේ අවිදුර කෙලවර විදුර පළමු හස්ත කූර්චෝපරියේ අවිදුර කෙලවර. මේවට මොනවද කියන්නේ අපි? හස්ත කූර්චෝපරි අතුල්ලට හස්ත කූර්චෝපරි හස්ත කූර් පළමු හස්ත කූර්චෝපරියේ අවිදුර කෙලවර විදුර හස්ත කූර්චාස්තියක් එක්ක. දැන් මෙතන තියෙන ඇට කෑලි අටට මොකද්ද අපි කියන්නේ? හස්ත කූර්චාස්තියනේ. එතනින් ටිකක් ඈතට තියෙනවට මොනවද අපි කියන්නේ? විදුර. මෙන්න මෙතන ගැන මම මේ කියන්නේ. මෙන්න මෙතන හොඳට බලන්න. මෙන්න මෙතන තියෙනවා සන්ධියක්. ඔය සන්ධියට අපි කියන්නේ සෑදල සන්ධිය. හරි. ඉතින් ගොඩක් වැදගත් ඔය සන්ධිය. ඔය සන්ධිය ඔහොම තියෙන එකේ ප්‍රධානම වැදගත්කම තමයි අපිට පුළුවන් මේ මාපටැඟිල්ල අනිත් හැම ඇඟිල්ලක කෙලවරක් එක්කම පිළිමල් කරන්න. පිළිමල් කරන්න කියන්නේ තල දෙක විරුද්ධව තරණය කරගන්න පුළුවන්. කියන්නේ මාපටැඟිල්ල පැත්තට අනිත් ඇඟිල්ල මොනවා හරි ඉතිරි ඇඟිලි හතරේ මොකක් හරි එකක් මාපටැඟිල්ල පැත්තට එනකොට මාපටැඟිල්ල ඒ පැත්තට ගෙනියන්න පුළුවන් කියන එක. හරි. ඉතින් මේ සෑදල සන්ධියින් දන්නේ පිළිමල් බව ලැබෙනවා. ඉතින් එතකොට අපිට ඒ හරහා ලැබෙනවා ප්‍රධාන ග්‍රාහක හැකියාවක් අතට අපේ අත්ලට අපිට පුළුවන් මෙන්න මේ මාපටැඟිල්ලයි මෙන්න මේ දබරැඟිල්ලයි එකට ඒ වගේ තුඩු එකට තියන්න. හරි. මාපටැඟිල්ලේ දබරැඟිල්ලේ තුඩු එකට ගාවන්න පුළුවන්. හරි. එතකොට අපි අන්න ඒවට අපි නමක් දෙනවා. අන්න ඒ ග්‍රහණ හැකියාවට අපි නමක් දෙනවා. අපි ඒකට කියන්නේ සියුම් ග්‍රහණ. එහෙම නැත්නම් හරිම නම තමයි යථා තත්ත්ව ග්‍රහණය. හරි. ඉතින් යථා තත්ත්ව ග්‍රහණයේ හින්දා තමයි බිම වැටලා තියෙන ඇල්පිනිත්තක් අහිමි වෙන්න පුළුවන් වෙන්නේ. වැඩි ඕනේ අපිට ලියන්න පුළුවන් වෙන එක පරම්පරාවක දැනුම අනිත් පරම්පරාවට සම්ප්‍රේෂණය කරේ ඉස්සර මේ ඩිජිටල් ක්‍රමෙ එන්න කලින් අතින් ලියලානේ. හරි. ඉතින් එතකොට දැක්කද අපි එතකොට එක පරම්පරාවක තියෙන දැනුම අනිත් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමෙන් තමයි මානවයා කියන එකේනා සාර්ථක වුණා කියලා කියන්නේ. හරි. මේ පෘථිවිය අනිත් ජීවීන්ට සාපේක්ෂව පරිණාමික ක්‍රියාවලියේදී. හරි. ඉතින් එතකොට එතෙන්දි අන්න බලන්න මේ චලනය ගොඩාක් වැදගත් වෙනවා. දැන් මේක එතකොට ප්‍රයිමේට්ස් අනිත් අයටත් නැහැ. හරි. එතකොට මිනිස්සුන්ට තමයි මේක තියෙන්නේ. හරි. රයිට්.
එන මොකක්ද ඒ ග්‍රහණයට කියන්නේ යථා තත්ත්වයේ ග්‍රහණය. පිළිමල් හැකියාව ලැබෙන නම් මෙතන සෑදෙල සන්ධි හින දැන් ගොඩක් කට්ටිය මෙන්න මෙතන කියලා තමයි උගන්වන්නේ මෙතන නෙවෙයි ඈ මෙන්න මෙතනයි තියෙන්නේ මේ. මෙන්න මෙතනයි තැන. ඔය කර්සර් එක යන තැන මෙන්න මෙතන. පැහැදිලිද? හරි. රයිට්. දැන් එතකොට ඔන්න බලන්න මේ ඇඟිලි පුරුක් ටික. ඉතින් ඇඟිලි පුරුක් මෙතන දෙකයි ත්‍රී වගේ හතර ගාන තියෙනවා. හරි. දැන් එතකොට සෝරි ත්‍රි වර්ග තුන ගාන දින අතර තුන් වරක් හතර 12යි 2යි 14යි සේරම ඇඟිලි ඇඟිලි පුරුක් වල අස්ති ඇට කැරි 14ක් තියෙනවා පැහැදිලිනේ හරි දැන් එතකොට බලන්න මෙන්න මේ සම්දි අතර චලන කරන්න පුළුවන් නේ ඇඟිලි පුරුක් අතර හරි ඒතර ඇඟිලි පුරුක් අතර චලන වලදී දැන් අපි මෙහෙම කරනකොට දැන් අත මෙහෙම ඇඟිලි පුරුක් කොහොම මෙන්න මෙහෙම කරන එකට කියන්නේ සම්මිංජනය මේක ප්‍රසර්ජනය මේ ඇඟිලි පුරුක් අතර චලන හරි ඒතර මේක තමයි අපි කර කලින් කිව්ව චලනය මේ යථා තත්ත්ව ග්‍රහණය මේ අතට තිබ්‍රහණේ හරි ඒතර ඒක නැතුව අපිට පුළුවන් අනිත් අත්ල පැත්තට ඉතිරි ඇඟිලි ගෙනලා මෙන්න මෙහෙම චරණයක් කරන්නනේ මෙහෙම සම්මිංජනයේ ප්‍රසර්ජනයේ එක්කම හරි අපි මේකට කියන්නේ බල ග්‍රහණේ ඔන්නෝම බල ග්‍රහණේ මේක යථා තත්ත්ව ග්‍රහණය පැහැදිලිද හරි ඉතින් බලන්න දැන් බලන්න ග්‍රාහක හැකියාව කියන එකට වැදගත් වෙන අනුවර්තන මොනවද ඇහුවොත් ඔන්න සියල්ල දැන් පැහැදිලි කරා හරි රයිට් එහෙනම් ඔච්චරයි ඔයාලට දැනගන්න තියෙන අපේ අපේ ඉහළ ගාත්‍රයේ දල ව්‍යුහය අස්තිවල නම් සේරම දැන් එනම් පුළුවන් හරි දැන් පොඩ්ඩක් අපි මේකේ චලන බලලා ඉමු දැන් බලන්න ඔන්න බලන්න දැන් අපිට මෙතන ප්‍රධාන චලන දෙකක් ඉගෙන ගන්න තියෙනවා අභිනයනයයි අපනයනය හරි අභිනයනයට කියන්නේ ඇඩක්ෂන් අපනයනය කියන්නේ ඇබ්ඩක්ෂන් හරි දැන් බලන්න මේ කුරුල්ලෙක් පියාඹනවා කියන ඔන්න බලන්න මේ බලන්න මේ ඔන්න චලනේ ඔය ඔන්න එකක් ඔය ඇබ්ඩක්ෂන් ඇබ්ඩක්ෂන් කියන්නේ අපනයනය දැක්කත් ඔය අපනයනය එනවක පල්ලෙහැට දාන එක මත අභිනයනය පැහැදිලිද හරි අභිනයනය අපනයනය පැහැදිලි ඊළඟට අපිට තියෙනවා තව දෙකක් උත්කුප්ජනයයි නිකුප්ජනයයි ප්‍රෝනේෂන් සුපිනේෂන් කියලා කියන්නේ හරි දැන් ඔන්න බලන්න මේ බලන්න අත්ල උඩුකුරු කිරීම උත්කුප්ජනය අත්ල යටිකුරු කිරීම නිකුප්ජනය ඔන්න උත්කුප්ජනය පැහැදිලිනේ හරි රයිට් ඊට පස්සේ එහා පැත්තට චලනය කරනක අපි එකට කියන නිකුප්ජනය පැහැදිලිද හරි රයිට් දැන් බලන්න ඔතෙන්දි මොකද්ද වෙන්නේ නිකුප්ජනය කියන ක්‍රියාව උත්කුප්ජන නිකුප්ජන අපිට කරන්න පුළුවන් වෙලා තියෙන තනිකරම උත්කුප්ජන නිකුප්ජන කරනකොට ඔයාලට පේන්න ඇති උත්කුප්ජන නිකුප්ජන වලදී දැන් එයාගේ උඩු බාහුව කොහෙටවත් ගියේ නෑනේ හරි මේ බලන්න මේ මෙයා ඒ තලේම තියාගෙන ඉන්නවා හරි හැබැයි අපිට පුළුවන් යටි බාහුව විතරක් චලනය කරවන්න يعني උඩු බාහුව නිදහසේ තියාගෙන අපිට යටි බාහුව විතරක් චලනය කරන්න පුළුවන් දැක්කද මෙයා මේ නිදහසේ ඉන්නේ මෙතන හරි ඕක කරන්න පුළුවන් වෙලා තියෙන හැටි මම කලින් පැහැදිලි කරා කොහොමද මම ඔයාලට කිව්වා මෙතන මැණික් කටුවත් එක්ක සම්දානේ වෙන්නේ කවුද අරාස්තිය විතරයි දැන් බලන්න අත අපි මෙහෙම උඩු කුරු කරලා යටි කුරු කරනකොට වෙන්නේ මොකද්ද අරාස්තිය අන්වරාස්තිය මතින් අංශක 180කින් කැරකෙනවා කළ එක මත එක වැටෙනවා හරි හොඳට තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා. හරි. අරාස්තිය අංශක 180කින් අන්වරාස්තිය මතින් කැරකෙනවා. හරි. ඒකලා ඒ දෙක එකට පිහිටනවා මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට කතිරයක් විදිහට ඔන්නෝම් පිහිටනවා. හරි. නිකුප්ජනයේදී වෙන්නේ නැවත ආපහු මොකෝ වෙන්නේ? දැන් මෙහෙම තියෙන එකේ නමේ. දැන් මෙහෙම උත්කුප්ජනය කරනවා. ඊට පස්සේ මෙහෙම උත්කුප්ජනය මේ නිකුප් නේ මේ උත්කුප්ජනය නිකුප්ජනය. ඔන්න දැන් අර ඒ දෙන්න එකට එකට වැටුනවා මෙහෙම. ඔහොම. එතකොට අත්ල කැරකෙනවා නේ. එදැන් මෙතන කාගෙත් එක්කද මේ මෙයා මෙතනින් සන්දානේ වෙලා නැහැ නේ අන්වරාස්තිය සන්දානේ වෙලා නැහැ එහෙනම් අරාස්තිය මෙහෙම කැරකෙනකොට අත්ලත් මෙහෙම කැරකෙන්න වෙනවා නේ ඕන්න ඔහොම හරි එහෙනම් උත්කුප්ජනේදී මොකක්ද වෙන්නේ උත්කුප්ජනේදී අස්ති දෙකම අපේ අරාස්තිය අන්වරාස්තිය ඔන්නම සමාන්තරව පිහිටනවා පැහැදිලි නේද හරි ලයිට් ආ එහෙනම් ඔන්න චලන ටිකත් හරි එහෙනම් හරි සම්මිංජන ප්‍රසර්ජන කියන්නේ මොකක්ද කියලා මම කලින් කියලා දුන්නා හරි ඉතින් වැලමිට සන්ධිය අරහා අපේ යටි බාහුව ඇඟ පැත්තට ගන්නකොට අපි කියනවා සම්මිංජනය ඇඟෙන් එළියට දානකොට කියනවා ප්‍රසර්ජන. එහෙනම් අභිනයනය අපනයනය උත්කුප්ජන නිකුප්ජන ඊට පස්සේ යථා තත්ත්ව ග්‍රහණය බල ග්‍රහණය. හරි? සම්මිංජනයේ ප්‍රසර්ජනය. හරි? සම්මිංජන ප්‍රසර්ජන කරන්න පුළුවන් වෙන්නේ හැමතිස්සෙම මතක තියාගන්න අසව් සන්ධි නිසා. එහෙනම් ඇඟිලි පුරුක් අතර තියෙන සන්ධි මොනවද? අසව් සන්ධි. හරි? රයිට්. දැන් එහෙනම් පැහැදිලි ඇති කියලා හිතනවා. ඔච්චරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ අපේ පූර්ව ගාත්‍රය ගැන. හරි? ඉතින් පූර්ව ගාත්‍රයේ තනිකරම හැඩ ගැහිලා තියෙන්නේ ග්‍රාහක හැකියාවට සහ පුලුල් පරාසයක චලන සිද්ධ කරන්න. ඒවට තියෙන අනුවර්තන සියල්ලම දැන් පැහැදිලි කරා. ඉතින් නැවත නැවත බලන්න. එතකොට තමයි මේක හරියටම ඔයාලට ඔළුවට යන්නේ.